අයිබෝන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාලසීම ප්‍රාර්ථන කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න තව මාසයක් ගෙවෙනවා, අලුත් මාසයක් උදායනවා, වසරෙන් හරි අර්ධයක් ගෙවිලා යනවා දැන්. ඉතින් ඔන්න අලුත් මාසයේ ජූලි මාසයේ ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. දැන් පහුගිය මාසයත් එක්ක සසන ලබාදී මේ මාසේ කොහොම වේවිද, කොහොමද මේ මාසේ සැලසුම් කරගන්නේ කියන එක අපි විශේෂ වශයෙන්ම කතා කරමු. ඒ වගේම සුබ අසුබ දෙකම තියෙන විදිහට කතා කරමු. හැබැයි වැඩි වශයෙන් අසුබ දේවල් කතා කරමු, ඒ දේවල් වෙනස් කරගමු. වා මාසයේ කොහොමද හරියටම වාසනාවන්ත යහපත් සුබ මාසයක් කරගන්න කියලා කතා කරමු. ඕකයි වැදගත්ම කාරණාව. ඒක නිසාවෙන්ම ඉතින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. ඒව නිවැරදි ආකාරයෙන් කළොත් තමයි මේ කියන යහපත් ප්‍රතිඵල නිවැරදි ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්. මොකද හේතුව සමහරු කියනවා මේ කියන සුබ නැහැ. සුබ දේවල් දැන් බහුතරයක්, අතිශයෙන් බහුතරයක් මේක 100%ක් හරි 90%ක් හරි කියද්දි සුළු පිරිසක් කියනවා මේක නැහැ. ඒ කියන සුබ ලැබෙන්නේ නැහැ. අසුබ දේවල් විතරයි වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ඔබේ පුදුලින්කේ සටහන් තුළ දෙන වෙනස්කම්. මේක මේ පොදුව ලග්න පලාබල කතනයන්නේ. එතකොට ඒ සඳහා තමයි තියෙන්නේ ඔබ ඒ උපන් කේන් සටහන් තුළ තියෙන අපල උපද්‍රවකාරී තත්ත්වයන්, ඒ රාශ්‍ර තත්ත්වයන් හෝ වේවා, කුමන හෝ ආකාරයේ තියෙන අසුභකාරී තත්ත්වයන් මග හරව ගන්න වීඩියෝ අවසාන කියන පිළියම් පිළිද. එහෙනම් කොච්චර සුබයි කිව්වත් මේවා කරන්න අමාරු ඒවා නෙමෙයි, හරි සරලව කරන්න පුළුවන් දේවල්, වියදම් යන දේවල් නෙමෙයි. ඒක නිසා ඒ පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයටම කරන්න උත්සාහ කරන්න. එතකොට ඔය ඔබට මාසය ගෙවෙද්දි ඔබට පැහැදිලි වේවි මේ කියපු දේවල් සියලු දේ යහපත් දේ 100%ක් වෙද්දී යහපත් දේවල් මග හැරෙන්නේ නැටි. නිසා ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් මේ පුද්ගලික කේසටහන් පරීක්ෂා කරගන්න කතා කරලා තියෙනවා. ඉතින් පුද්ගලික කේසටහන් පරීක්ෂාව ලක් කිරීම මම සිදු කරන්නේ නැහැ. මේක 100%ක් මගේ ආත්ම තෘප්තිය දිසා කරන දෙයක්. මේ දේ තුළ මේ කියන දේවල් හරියට කරන කෙනෙකුට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතය කොච්චරවත් යහපත් වේ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට්ස්. මේවා හරියට කාලයක් තිස්සේ දීර්ඝව කරන් ආපු අය ජීවිතේ පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරද්දී කොච්චර නරකයි කිව්වත් මේ තරම් යහපත් කාලයක් ඇවිල්ලා නැහැ කියන. ඒකට හේතුව ඒ පිළියම් පිළිවෙත්වල තුල තියෙන බලවත් භාවය. මහලුකු දේවල් නෙමෙයි, গুপ্ত දේවල් නෙමෙයි, මේ තනිකරම 100%ක් විද්‍යාත්මක ප්‍රායෝගික ක්‍රමවේදයන් තුල තමයි ඒවා කියන්නේ. ඒක නිසා පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා ලක් කරන්න ඔබේ මුදල් ගෙන හෝ නොගෙන මම සිද්ධ කරන්නේ. මේක මොකද හේතුව මට මේක ව්‍යාපාරයක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කියන දේ තුල ඔබ කරගන්න. මොකද මට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න ගියොත් මට මේ ඔබට දෙන කාලය වෙන් කරගන්න විදියක් නැතු වෙනවා. මොකද මේ ජ්‍යොතිෂ්‍ය කියන මගේ ව්‍යාපාරයක්වත් මගේ ආදායම් මාර්ගය නෙවෙයි, මම වෙන රැකියාවල් මගේ ව්‍යාපාර තියෙනවා. මේ දෙයට මම කාලය වෙන් කරගන්න හරි කැමැත්තෙන් කරගන්න දෙයක් නිසා මේක මම අනිවාර්යෙන් කොච්චර කාර්ය බහුල වුණත් කාලය වෙන් කරගන්නවා. ඒක නිසා පුද්ගලික කේසටහන් පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. හැබැයි මේ කියන දේවල් වල මොන හරි ගැටලුවක් තිබ්බොත් රාගස්තු නිර්වාණ මගේ Facebook වලට මැසේජ් එකක් දාලා ඇයි මොකද්ද ඒ කිව්වේ, ඒ දේ තුළ මොකද්ද මට ටිකක් පැහැදිලි කරන්න, මේ කිව් පිළියම් පිළිවෙත් ටිකක් පැහැදිලි කරන්න කියලා ඒ වගේ දේවල් කියන්න. පුද්ගලික කේසටහන් පරීක්ෂා කරලා දෙන්න කියලා කියන්න එපා. මොකද ඒකට කාලය නැහැ සමා වෙන්න. ඒකට ඔය channel keep එක මේ මගේ වගේම වීඩියෝ බලන සමහරු මේ මගේ වීඩියෝම ඔඩියෝ කරගෙන වීඩියෝ එක වෙනස් කරලා දාලා ඒක ටෙලිෆෝන් නම්බර්ස් දාලා එක එක්කෙනාට ඕන කේන්ද්‍ර පරීක්ෂා කරලා දෙනවා කියලා මුදල් අරන් තිනවා. ඒකට රැවටෙන්න එපා. මම කිසිම ආකාරයකින් මුදල් ගෙනවෝ නොගෙන කේන්ද්‍රසටහන් පරීක්ෂාව කරන්නේ නැහැ. මම කිසිම දුරකථන අංකයක් කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒ නිසා රැවටෙන්න එපා මං කියලා ගොඩ දෙනෙක් සල්ලි නාස්ති කරන් තිබ්බ. පස්සේ ඒගොල්ලෝ එක තේරුම් අරන් තිබ්බා. ඒ දැනුවත් කරපු අයට ස්තුතියි. මේ වගේම අර රූප හදලා thumbnail හදලා ගෑනු කටහඬවල නොයෙකුත් විදිහට මිනිසුන් රවට්ටන උත්සාහ දරලා තියෙනවා. අහු වෙන්න එපා ඒකට. මොකද හේතුව කුමන ආකාරයකත් මම ඔබ සමග දුරකතරයෙන් සම්බන්ධ වෙන්නෙත් නැහැ. මුදල් අය කර හෝ නොකර ඔය පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරන්නෙත් නැහැ. ඒ නිසා ප්‍රවේශමෙන් මේ වෙලාවේ අමාරු කාලසීම තුළ අමාරුවක් එද්දි ගැටලුවක් එද්දි තමයි ඔබ වඩ යොමු වෙන්නේ. ඒ යොමු වෙද්දි අතේ තියෙන පිච්චේ නැත්නම් ණය වෙලා හරි ඔයගේ බොරු කරෙන්ට අහු වෙන්න යන්න එපා. මේ බුද්ධිමත් ඔබ කටයුතු කරන්න, මේ කියන දේවල් හරියට කරලා ජීවිතේ දිනන්න. එහෙනම් ඇති කතා කළා. අපි එහෙනම් යමු අපේ වැඩසටහනට. රාශිචක්‍රයේ හතරවන රාශිය ලග්නාධිපති චන්ද්‍රහවත් සඳු ග්‍රහයා වූ කටක ලග්නේ. කටක ලග්නේ මේ ආයිබවන්. ඉතින් ඔන්න මේ උදා වෙන ජූලි මාසයේ හත්වෙනි මාසයේ, කියන්නේ වසරෙන් භාගයක් ගෙවිලා ඔන්න උදා වෙන දෙවෙනි අර්ධයේ මේ 2024 ඔබට කොහොම වේවිද කටක ලග්න හිමියන්ට කියලා අපි කතා කරන්න හදන්නේ. මුලින්ම කියනවා මේ වැඩසටහන දීර්ඝ වැඩසටහන මිනිත්තු 40ක් 45ක් අතර කාලයක් යයි. ඉතින් ඔබට මේ වැඩසටහන දීර්ඝ වැඩ නම් මේ කියන දේවල් මේ අර විස්තරාත්මකව දීර්ඝ වශයෙන් පැහැදිලි කරන දේවල් නොගැලපේ නම් කරුණාකරලා ඔබ මේ වැඩසටහන අහන්න එපා. ඒ හැර මේ විවේචනය එල්ල එල්ල කර කර ඉන්නේ මේ මුලින්ම කියනවා ඔබ නාහා ඉන්නේ. මොකද මේ විදිහට වැදගත්කමක් ඇති අතිශයෙන් බහුතරයක් දෙනා බලාපොරොත්තු වෙනින්ද ඕන්නු දෙසයි මම මේ වැඩසටහනක ඉන්නේ. ඉතින් අපි යමු අද මාතෘකාට. විශේෂයෙන්ම මුලින්ම ග්‍රහ පීඨීම් ගැන කතා කරත් ඔබේ ලග්නාධිපති චන්ද්‍රයා කුජ සමග සංයෝග වෙමින් ඔබගේ දසවෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්න මේ මාසය උදා වෙන මොහොතේ, ඒ වගේම බුධ ග්‍රහය ඔබගේ ලග්න භාවයේ තැන්පත් වෙද්දී කේතු ඔබගේ තුන්වෙනි තැන්පත් වෙනවා. ශනි වක්‍ර භාවයෙන්
ඔබගේ අටවැනි තැන්පත් වෙන අටවැනි ශනි තැන්පත් වීම කියන්නේ අෂ්ටම ඒ රාශි තත්ත්වයක්. ඒක දැන ගැනීම දුසයි කිව්වේ නැත්නම් ඒ රාශි වලට බිය යුතු නැහැ. අපි ඒවට මුණ දෙන ආකාරය දන්නවා. ඉතින් ඒ වගේම රාහු ඔබගේ 9 වෙනි භාවයේදී ගුරු ඔබගේ 11 වෙනි භාවයේත් සිකුරු රවි සංයෝග වෙනවා ඔබගේ 12 වෙනි භාවයේ මේ මාසේ උදා වෙද්දී මාසේ උදා වෙලා ටික දවසක් යද්දී මේ ග්‍රහයන් මාරු වීම සිදු වෙලා මේ තියෙන තැන් වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වීම සියල්ල සලකලා බලලා අපි කතා කරමු මේ මාසය තුළ මේ කටක ලග්න හිමියන්ගේ විශේෂ වශයෙන්ම ආර්ථිකමය හැසිරීම රටාව කොහොම වේවිද කියලා. විශේෂ වශයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ඔබගේ ආර්ථිකමය තත්ත්වයන් තුළ රැකී ආරක්ෂා ව්‍යාපාර තුළ ඔබගේ සැලසුම් වෙනස් වෙන කාල පරිච්ඡේදයක් ටිකක් වෙනදට වඩා ටිකක් පරිණත භාවයෙන් යුතුව ඔබේ ඉදිරි ආර්ථික කටයුතු සැලසුම් කරන මාසයක් තමයි මේ ජූලි මාසය කියන්නේ. ඒ වගේම ගොඩාක් දුරට මේ සැලසුම් වෙනස් වෙනවා කියන එක අදහස් කරන්නේ ටිකක් අර කෙටි කාලීන ඉලක්කවලට වඩා දීර්ඝකාලීන ඉලක්කයක් උදෙසා කටයුතු කරන්න ඔබ වග බලා ගන්නවා. ඒ කියන්නේ ඔබ ටිකක් අර හිතනවා දැන් හැමදාම මේ අද හෙට ගැන කතා කරලා මේ කාලෙ ගෙවා ගන්න විදිය කතා කරලා වැඩක් නැහැ. අපිට කියලා ස්ථාවරයක් තියෙනවා කටක ලග්න හිමියෝ. අපි යම්කිසි ආකාර ඉලක්කයක් තියෙනවා. අන්න ඒක උදෙසා වැඩ කටයුතු කරන්ද මෙහෙම ගියට මේ පොඩි කෙටි කෙටි දේවල් බෑ. හොඳ ශක්තිමත් සැලසුමක් අවශ්‍යයි. අන්න එහෙම හිතලා ඔබ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අන්න ඒ දේ සාර්ථකයි. එහෙනම් බය නැතුව මේ අපි මේ හෙට අද හෙට ගැන නොහිතා ඉදිරිය ගැන හිතන වැඩකට අත ගහනවන මේ කාලය ඉතාමත්ම උපරිමයෙන් ඔබට සාර්ථකත්වය ගෙනෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ බුද්ධිය වෙහෙසවා කරන කටයුතු තුළ බුද්ධිය සම්බන්ධ කාරණා තුළ ඔන්න ඔබ සාර්ථක ඵල නෙලා ගන්න කාල පරිච්ඡේදයක්. විශේෂයෙන්ම උපක්‍රමශීලීව කරන කටයුතු තුළ ඔබ අතමිට සරු කරගන්න කාල පරිච්ඡේදයක්. ඒ නිසා විශේෂයෙන්ම ගුරු වෘත්තිය සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥ වෘත්තිය, එහෙමත් නැත්නම් උපදේශන සේවාවල්, ගුප්ත විද්‍යාව සම්බන්ධ කාරණාවල් ඇතුළු ගොඩක් මේ කියන්න දේවල් කෙනෙක් අපිට ශේෂ්ත්‍රයන් ගැන සියල්ල කියන්න බෑනේ. අන්න ඒ ආකාරයේ ශේෂ්ත්‍රයන් තුළ නියලෙන්න කටක ලග්න හිමියන්ට අතිශයම සාර්ථක මාසයක් තමයි මේ ජූලි මාසය තුළ උදා වෙලා තියෙන්නේ. ඒ තත්ත්වයන් තුළ ඔබ සාර්ථක ඵල නෙලා ගන්නවා ආර්ථිකමය වශයෙන්ුත්, ඔබ තුළ යම් කිසි ආකාරයකින් ප්‍රවීණත්වයක් ඔබ තුළ තියෙන පරිණත භාවයක් ලෝකයාට පෙන්නලා ඔබ තුළ යම් කිසි පෞරුෂයක් ගොඩ නගා ගන්න ඔබ සමත් වෙනවා. මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම රැකී රක්ෂා ව්‍යාපාර තුළ ඔබ සාර්ථකභාවයට පත් වෙනවා. රැකියා ස්ථානය තුළ ගොඩාක් දුරට යම්කිසි රැකියා ස්ථානයේ කටයුතු සැලසුම් කරන්ද, ඒ කටයුතු තුළ යම්කිසි තීන්දු තීරණ ගන්නද ඔබට වගකීම් පැවරණ මාසයක්. මේ වගකීම් ගැනීම තුළ ඒ වගකීම් තුළ ඔබගේ යම්කිසි ආකාරයෙන් පරිණත භාවය පෙන්වීම තුළ ඔන්න රැකියා ස්ථානය තුළත් දියුණුවත් කරගන්න හැකියාව ලැබෙනවා කාලයක්. මොකද මේ කාල සීමාව තුළ ඔබට ඔබ මෙච්චෙක් දවසක් නොපෙන්වූ පැත්තක් ඔබගේ දක්ෂතාවයක් පෙන්වන්න හැකියාව ලැබෙන කාලයක් නිසා අන්න ඒ දක්ෂතාවයන් එළිදැක්වීම තුළ අන්න ඔබ ඉන්න තත්ත්වයට ඔබට උසස් තැනකට යන්න හේතු කාරණා යෙදෙනවා. ඒ වගේම මේ කාලය ඔය එක එක තැන් වලින් කියන්නේ රැකියා කරන තැනට අමතරව ඒ හා සම්බන්ධයෙන්ම වෙනත් ආයතන වලින් ඔබට යම්කිසි ආකාරයෙන් කැඳවීම් ලැබෙනවා. ඔබට අර ඔෆර්ස් ලැබෙනවා. ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරන්න, අපි මීට වඩා හොඳ, ඔබ දැන් කරන තැනට වඩා උස ශ්‍රේණියක උසස් යම්කිසි ආකාරයකින් පුටුවක් දෙන්න කැමති, ඒ වගේම මීට වඩා පඩියක් ගෙවන්න, වැටුපක් ගෙවන්න කැමති කියලා. අන්න ඒ වගේ තැන් ලැබෙනවා. හැබැයි මේ තැන් තුළදී ඔබ උපරිම බුද්ධිමත් විය යුතුයි. තෝරා බේරා ගැනීමදී අර පඩිය වැඩි වෙනවා, ඔබට තියෙන යම්කිසි ආකාරයකින් ඔබට තියෙන තනතුර ඉහළට යනවා කියනට වඩා ඔබ යනවා නම් දැන් මේ ඉන්න තැනට වඩා ස්ථාවර ආයතනයක් දන්නේ කියන්නේ. මොකද අර දේ දැක්ක ගමන් ඉක්මනින්ම ඒකට හා කියලා යනට වඩා ඔබගේ ස්ථාවරත්වයට හානියක් වේවිද, මේ කියන ආයතන ස්ථාවරද, අන්න ඒව ගැනත් ටිකක් හිතිය යුතු කාලයක්. මොකද අර වෙනස තියෙනවා, රැකියා තුළ වෙනසක් වීමක් තියෙනවා. ඒ දේ තුළ අපි ටිකක් බුද්ධිමතුත් විය යුතුයි මේ තත්ත්වයන් තුළ. ඉතින් තව දෙයක්, හැබැයි මොන දේ වුණත් ඔබ රැකියා වෙනස් කරත් ඉන්න තැනදී ජම්පස් ඉදිරියට ගියත් කොහෙන් ගියත් ඔබට මේ කාලේ අතිශයම කාර්යබහුල වෙන කාල පරිච්ඡේදයක්. මේ කාල පරිච්ඡේදයන් තුළ ඒ කාර්යබහුලත්වයේ හේතු කොටගෙන ටිකක් වෙහෙසකර කාලයක් ගෙවෙන්නේ, ටිකක් අර විඩාවට පත්වන කාලයක්. හැබැයි ඒ දේවල් එතරම්ම ගණන් ගන්න එපා. මොකද එහෙම කියන්න හේතු වෙන්නේ මේ තත්ත්වයන් තුළ ඔබට මේ අපි ජීවිතේ ඉදිරියක් ගැන හිතලා වැඩ කරන්නේ. එහෙනම් අනාගත අභිවෘද්ධියට මේ ඔබ මේ කාලේ දරන වෙහෙස ඉතාමත්ම උපරිම අන්දමින් යම්කිසි ආකාරයකින් දායක වීමක් සිද්ධ වෙනවා. මොකද මේ කාලේ ඔබ මේ පෙන්වන වැඩවලින් තමයි ඔබේ ඉදිරි ස්ථාවර භාවය රඳා පවතින්නේ. ඒක පුන පුනා කියන්නේ
මේ කාලසීමතුල ඒ වගේ දේවල් වලින් පසුබට වෙන්නවත් අම්බෝ මට මේ දේවල් කරන්න අමාරුයි කියලා අතහර දමන්නවත් යන්න එපා කියන දේ තමයි ඔබට මම මේ කියන්නේ. ඒ වගේම මේ රැකියා ව්‍යාපාර සම්බන්ධ කටයුතු තුල අලුත් අය අඳුනා ගන්න, ඒ ඔබ ඉන්න ශේෂ්ත්‍රය තුල ප්‍රවීණයින් ඒ දක්ෂයින් අඳුනා ගන්න, ඔවුන් සමග හිතවත් වෙන්න, අලුත් හිතවත්කම් ඇති කර ගන්න, ටිකක් අර දුරදිග යන මේ මිතුරුකම් ඇති වෙන්න ඇතිවෙන්ද හේතු කාරණා යෙදෙනවා. මේ දේවල් තුලත් ඔබට ඔවුන්ගේ අත්දැකීම්, ඔවුන්ගේ අවවාද අනුශාසනා, යම්කිසි ආකාරයෙන් ඔවුන්ගේ සහය ඔබට ලැබෙනවා. ඒ සහයත් හේතුවක් වෙනවා මේ කාල පරිච්ඡේදයේ ඔබට ඔබ තුල තියෙන මේ රැකියා ස්ථානයේ ව්‍යාපාරය තුළ සාර්ථකත්වයක් කරගන්න. මේ කාල පරිච්ඡේදය තුළ ඒ උදව් දෙන අය හැබැයි යම්කිසි ආකාරයෙන් වෙනත් වෙනත් ඵල ප්‍රයෝජනත් ඔබෙන් බලාපොරොත්තුෙන් තමයි ඒ දේවල් කරන්නේ. ඒ නිසා එක පැත්තකින් බුද්ධිමත් විය යුතුයි. හැබැයි එහෙම කියලා ඒක අතහැරලා දාන්න නෙමෙයි. ඔබ උපක්‍රමශීලීව ඔවුන්ගේ උදව් ලබාගෙන ඔවුන්ට යම්කිසි ආකාරයෙන් විය හැක්ක ඔබට කළ හැක්කක් තියෙනවා නම් කරලා ඔබට හානියක් නොවන ආකාරයේ ඒ සම්බන්ධතා පවත්වා ගන්න උත්සාහ කරන්න. මොකද සමහරක් කාලවලට ඔය විරුද්ධ ලිංගික පාර්ශ්වයන් එක්ක ඇති වෙන ඒ වෘත්තිමය සම්බන්ධතා ටිකක් දුරදිග යන අනවශ්‍ය දේවල් තුළ බැඳීම් ඇති වෙන්නත් හේතු කාරණා යෙදෙන නිසායි මම මේ දේ ඔබට පුන පුනා කියන්නේ. ඒ නිසා පැහැදිලි ඇති කියන දේ හැම දේ තුළම ධනාත්මක පැත්තක් එක්කම තව පැත්තෙන් පුංචි ඍණාත්මක පැත්තක් වෙන හැම දේ ක්‍රියාවකම යම්කිසි ආකාරයෙන් සමානවද ප්‍රතිවිරුද්ධවද ක්‍රියාවක් ඇත කියලා කියනවා. අනේ ඉතින් නිව්ටන්ගේ නියමයක් නේක. ඒ නියමය මේ අපේ ජීවිතයටත් අදාළයි. එහෙනම් ඔබට යහපත් තුල යහපතක් ඒ තුළ එනවා මේ බැඳීම් ඇතිවීම තුළ සම්බන්ධතා ගොඩනැගීම තුළ. ඒ වගේම තවත් ඒකට ප්‍රතිවිරුද්ධ පැත්තකිනුත් පොඩි පොඩි ගැටලු ඇති වෙන්නත් පුළුවන්. එහෙනම් ඔබ බුද්ධියෙන්ම තමා ඒ දේවල් විසඳාගත යුතු වෙන්නේ. නැත්තම් අර පොඩ්ඩක් ඔය අනියම් බැඳීම් විරුද්ධ ලිංගිකයන් තුළ ඇතිවෙන්න රැකියා ස්ථානයේ ආරම්භය, ඔබ කරන වෘත්ති ආරම්භය ඉෂ්ට සිද්ධ වෙනවා, කරුණු කාරණා සිද්ධ වෙනවා. ඒ දේවල් තුළ විශේෂයෙන්ම මේ විවාහක අයට ගැටලු මතුවෙන ඉඩකට පවතිනවා. අවිවාහක අයට නම් ඒ දේවල් ලොකුවට බල නොපෑවත් හැබැයි ඔබගේ අර යම්කිසි ආකාර ඔබ තුළ තියෙන ප්‍රතිරූපය ඔබේ නමට කැලලක් වෙන්න, ඔබට ගෞරවයට හානි කර දේවල් සිද්ධ වෙන ඉඩකට පවතිනවනේ. එනිසා ඔබ ගැන අනිත් අය නිකන් අර අනවශ්‍ය දේවල් නොමනා දේවල් කතා බහ කරන්න පෙළඹෙනවනේ. අන්න ඒක නිසා කාලයක් තිස්සේ ගොඩනගාපු ප්‍රතිරූපයට හානියක් වෙන ඉඩකට පවතින නිසා චුට්ටක් ඒ පැත්තෙන් සැලකිලිමත් වෙන්න. යහපත තියෙනවා, අර අයහපතත් වෙන් කරගෙන ඔබ බුද්ධියෙන් කටයුතු කරන්න. ඒ වගේ මේ මාසේ විශේෂයෙන්ම මේ මැද භාගයෙන් පස්සේ 16 වෙනිදාන් පස්සේ වගේ කාල සීමාව තුළ ඔන්න ඔබට මේ අර නොසිතූ විදිහට යම්කිසි ආන්දමක සුබ ආරංචියක් ලැබෙනවා. මේ සුබ ආරංචිය තුළත් ඔබට යම්කිසි ආකාරයේ ආර්ථිකමය දියුණුවක් ලැබෙන බවට තියෙන ආරංචිය, ඔබ තුළ තියෙන යම්කිසි ආකාරයෙන් සාර්ථකත්වයේ පිළිබඳ ආරංචිය, ඒ වගේ දෙයක් තුළ ආරංචියක් ලැබෙන මේ කාල සීමා තුළ ඔබ බලාපොරොත්තුෙන් හිටිය යම්කිසි ආකාරයක අපි කියමුකෝ අර මුලින් කිව්වාගේ රැකියා වෙනස්කමක් ඇති කරගන්න, පඩිය වැඩි තැනකට යන්න, යහපත් දෙයකට යන්න, නැත්නම් ඔන්න පරම්පරාවෙන් උරුම වෙන්න තිබිච්ච දේපොළ, නැත්නම් ඔබට නොලැබී තිබිච්ච යම්කිසි දෙයක්, නැත්නම් පරණ වැඩ කරපු තැනක හෝ දැන් ඉන්න තැනක හිඟ වැටුපක් ගැන, නැත්නම් සමහරක් වෙලාවට ඔබ බලාපොරොත්තු නොවුණු ආකාරයේ කුමන හෝ ආකාරයක ආර්ථිකමය දියුණුවක් ඇති වෙන ආරංචියක් ඔබට මේ මාසේ 16 වෙනිදාන් පස්සේ බලාපොරොත්තු විය හැකි. වගේම ඔබ තුල යම්කිසි ආකාරයකින් ගෞරවය ලැබෙන විදිහේ ඔබ කරන කටයුත්තක සාර්ථකත්වයක් නැත්නම් ජයග්‍රහණයක් අත්කරගන්න පුළුවන් කාරණා. ඒ කියන්නේ ඔය කියපු කුමන හෝ පැත්තකේ ඔබට ඔබ බලාපොරොත්තු නොවුණු දෙයක් සාර්ථක පැත්තෙන් ජයග්‍රහයි පැත්තෙන් ආරංචියක් ලැබේවි. හැබැයි හොඳින් මතක තියාගන්න මේ හැම දේ තුළම අර ඉදිරියට යෑමත් එක්ක තරමක් දුරට ඔබට අර පදිංචි භූමියෙන්, පදිංචි ගමෙන්, පලාතෙන්, රටෙන් පවා ටිකක් ඈත් වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා මේ කටයුතු තුළ. දැන් යම්කිසි ආකාරයක දැන් ඔබ බලාපොරොත්තු වන ආරංචියත් එක්ක ඔබට රැකියාව සම්බන්ධයෙන් අපි ආරංචියක් කියමු. ඔන්න රැකියාව තුළ උසස් වීමක් කියලා කියමු. එහෙනම් ඔබ සමහරක් වෙලාවට මේ ඉන්න භූමියෙන් පිටත පලාතකට යන්න ඒ උසස් වීමත් එක්ක යන්න, නැත්නම් මේ කාල පරිච්ඡේදය තුළ ඔන්න රැකියාව තුළින්ම ඒ රැකියාව සම්බන්ධ ආයතනෙම විදේශගත වෙන්න, අන නැත්තම් ඔය මොකක් හෝ හේතුවක් උඩ ඒ වගේ කාරණාවක් සිද්ධ වෙන කුමන හෝ තත්ත්වයකින් පොඩ්ඩක් අන්න එක පැත්තකින් තමන් ඉන්න භූමියෙන් පදිංචි ස්ථානේ මාරුවක සිදු වෙනවා. හැබැයි ඒ සිදුවීම තුළ ඔබගේ වෘත්තීමය දියුණුවක් බලාපොරොත්තු වීම උදෙසායි ඔබ ඒ වෙනස සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ ගැන ලොකුවට හිතන්න එපා. නමුත් පොඩ්ඩක් තමන් දන්න කියන අයගෙන්, තමන්ගේ අයගෙන් ඈත් වෙලා ඉන්නත් සිද්ධ වෙන කලදසාවක් කාලයක් ඕන. ඒ කියන්නේ අඩුම තරමේ ටික කාල දවසකට හරි සතියකට දෙයකට හරි ටිකක් ඈත පළාතකට ගිහිල්ලා ඉඳලා එන්න සිද්ධ වෙනා මේ වෘත්තිමය කටයුත්තක් උදෙසා. ඒ කියන්නේ ඔබ කරන ව්‍යාපාරයක වුණත් ඒ ව්‍යාපාර කටයුත්තක් උදෙසා හෝ
ඔබට දවසත් දෙකක් හරි ටිකක් ඈතකට ගිහිල්ලා පදිංචි භූමියෙන් ටිකක් ඈතර ගිහිල්ලා ඒ ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථකත්වය උදෙසා කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න මේ ව්‍යාපාර කටයුතු කරන කටක ලග්න හිමියන්ට මේ කාලේ අතිශය විශේෂී කාලයක්. මේ කාලය තුළ ඔබ උපරිමයෙන්ම මහන්සියලා කටයුතු කරන්න හේතුව මේ කාලේ ඔබ යම්කිසි ආකාරයෙන් ඔය කට්ට කන වගේ අපි කියන්නේ ඒ කට්ට කන තුළ දේ තුළ ඒ යම්කිසි ව්‍යාපාර තුළ ඔබ මහන්සි වෙන දේ තුළ ඔබගේ ඉදිරියේ ඉතාමත්ම පැහැදිලි වෙනවා. සමහර කාල මේ කාල සීමා තුළ ව්‍යාපාර තුළ කරන් යද්දී ඔබ බලාපොරොත්තු වෙන තරම්ම ලාභ අපේක්ෂා ඉස්ස සිද්ධ වෙන්නේ නැතුව ඇති පහුගිය කාල සීමා තුළ. නමුත් අර ඔබ කොහොම හරි මහන්සියලා එක ගැට ගහගෙන ඒ දේ තුළ අර තියෙන ස්ථාවරත්වය සකසා ගන්න උත්සාහ දැරීම තුළ ඉදිරිය ඉතාමත් පැහැදිලි තත්ත්වයක් තියෙන නිසා මොකද මේ කාලේ ඔබ ගන්නා තීන්දු තීරණ තුළ ඔබ ආරම්භන ව්‍යාපාර තුළ හෝ රැකියාවල් තුළ තෝරා ගන්නා ආදායම් මාර්ග වෘත්තීය මාර්ග තුළ ඔබේ ජීවිතයේ අනාගත ස්ථීරභාවය රඳාපවතුන එක නිසා මේ කාල පරිච්ඡේදය තුළ හරි තීන්දුවක් ගන්න මේ තීන්දුව තුළ ඔබේ ජීවිතේ වෙනස් වෙවි. ඒක අනිවාර්යයෙන්ම කිව යුතුමයි. ඒ වගේම දැන් පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතේ ගැනත් පොඩ්ඩක් කියවුණානේ මුලින්. මේ පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතේ ගැන කාරණා කතා කරද්දී කටක ලගන විශේෂයෙන්ම පෞලේ අයගෙන් ටිකක් ඈත් වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා මේ කාල පරිච්ඡේදයේ. ඒ අඩුම තරමේ මේ රැකියාව තුළ හෝ ඔබ කරන කටයුතු තුළ කාර්ය බහුලත්වයේ නිසා ඔබට අර ඔබගේ පෞලයට දෙන්න තියෙන අවධානය හෝ පොඩ්ඩක් අඩු වෙන කාල පරිච්ඡේදයක්. අන්න ඒක නිසාවෙන්ම චුට්ටක් අර ඔබට හැකියාව ලැබුණු සැනින් ඒ පවුලේ දේවල් හොයලා බලලා ඒ පවුලේ අය ගැන ටිකක් කතා බහ කරන්න උත්සාහ දරන්න. මොකද නැත්නම් ඒ ඈත්වීම තුලත් යම්කිසි ආකාරයෙන් පවුල් ජීවිත කුටුම්බ ජීවිතය තුළ ටිකක් වේදනාත්මක දේවල් වෙන්න ඉඩකඩ පවතිනවා. සමහරක් වෙලාවට මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම ඔය පවුලේ තුළ සැමියා බිරිඳ කියන කාරණා තුළ පොඩ්ඩක් ඈත්වීම ඇති වෙනවා. ඒවා හේතු කොටගෙන හිතින් ගතින් දෙකෙන්ම ඈත් වෙන්න හේතු කාරණා දෙන්න ඉඩකඩ පවතිනවා. මොකද මං කිව්වා ඔබට පොඩි පොඩි ඔය ඈත් වීම තුළ හෝ සබඳතා ගොඩනැගීම් ඇති වෙන්න තිරක පවතිනවා කියලා. අන්න ඒව හේතු කොටගෙන පෞල් ජීවිතයේ පොඩි පොඩි ගැටලුකාරීත්වය නිර්මාණය වෙන්න ඉඩකඩ පවතිනවා. ඒ නිසා ඔබ ගොඩාක් බුද්ධිමත්ව යම්කිසි ආකාරයකින් අර හැම දෙම නිසි අර බැලන්ස් එකක් ඇතුව කටයුතු කරන්න උත්සාහ කරන්න. මොකද මේ කාල සීමා තුළ අර ආර්ථිකය පැත්තෙන් යහපතක් ඇති වෙද්දී පුංචි හෝ ආකාරකින් පෞල් ජීවිතයේ කුටුම්බ ජීවිතයේ පොඩි හානිකර දේවල් සිද්ධ වෙන ඉඩකඩ පවතිනවා. මොකද ඔබ තුලින් පවුලට වෙන්න තියෙන යුතුයකම් පොඩ්ඩක් මගහැරෙන කාල පරිච්ඡේදයක්. ඉතින් ඔබේ පැත්ත හිත දෙක සාධාරණයි කියලා හිතේ. මොකද ඔබ මහන්සි වෙනවා, වැඩ වැඩිපුර වැඩ කරන්න සිද්ධ වෙනවා කියලා. නමුත් අපි උපරිමෙන් උත්සාහ කරමු ඒ දේවල් ඒ මගහැරීම් ඉටු නොවන විදියට සිද්ධ නොවන විදියට මගහැරීම් මගහැරවා ගන්න උත්සාහ දරමු. මොකද හැමදේම සමබරව පවත්වා ගත යුතුයි මේ ජීවිතය යහපත් කරගන්න. ඒ වගේ මේ කාල පරිච්ඡේදයේ ඔබට මේ කාලේ ඔය දරුවන් සම්බන්ධයෙන් කාරණා තුළ පොඩි පොඩි දරුවන්ගේ හිතුවක්කාරීකම් පොඩ්ඩක් වර්ධනය වෙන කාල සීමාවක් ඉන්න කටක ලග්නෙමි ඔබට යම්කිසි ආකාරයකින් ඔන්න දරු දැරියෝ ඉන්නවනම් විශේෂයෙන්ම ඔවුන්ගේ ටිකක් සැලකිලිමත් වෙන්න, ඔවුන් පොඩ්ඩක් හිතුවක්කාර වෙන්න කියන දේ නාහන විදියට කටයුතු කරන්න පොඩ්ඩක් නොමග යන්න හේතු කාරණා යදෙනවා. ඒක නිසා විශේෂයෙන් විවාහ කටක ලග්නෙමි දරුවෝ ඉන්න කටක ලග්නෙමියෝ ඔය දරුවන් ගැන වෙනතට වඩා සැලකිලිමත්ව කටයුතු කරන්න ඔබට ඔන්න මග ඇරෙනවා වගේම අන්න ඒව හේතු කොටගෙන දරුවන් නොමග යන ඉඩකඩ පවතින කාලයක්. ඒ නිසා දරුවන් නිසානේ අපි මේ හැමදේම කරන්නේ. දරුවන් අපිට වටිනාම කියන දේ. එහෙනම් ඒ දරුවන් ගැන හොයලා බලලා කටයුතු කරන්න වග බලා ගන්න කටක ලග්නෙමියෝ මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ විශේෂයෙන්ම ඔබගේ මව් පාර්ශවයේ කියන මවට පොඩ්ඩක් අසනීපකාරී තත්ත්වයන් වැඩි වෙන්න, මාර කපල සිදු වෙන්න හේතු කාරණා දෙන අනතුරු සිදුවීම් ඉඩකඩ වැඩි, ඔය අස්ති මිදීම් ඇති වෙන්න, ඒ වගේ දේවල් තුළ අනතුරු සිදු වෙන්න හේතු කාරණා දෙන නිසා ඔවුන් ගැන ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන්න මේ කාලය. ඒ වගේම පොඩ්ඩක් ඔන්න සෞඛ්‍ය සම්බන්ධයෙන්, ඒ කියන්නේ මවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබට මැදිහත් වෙලා පොඩ්ඩක් වියහෙදම් දරන්න ඔබගේ කාලය ශ්‍රමය වැය කරන්න සිද්ධ වෙනවා. ඒක ඉතින් තමන්ගේ අම්මට ඒ වගේ දෙයක් කළා කියලා ගැටලුවක් නැහැනේ. ඒ නමුත් අර ඒ දේවල් ටිකක් බරපතල තත්ත්වයක ඇති නොවෙන්න අර සාමාන්‍ය අසනීපකාරී තත්ත්වයන් තියෙන නම් මේ වෙලාවේ අම්මට හෝ තාත්තට වෙන්න පුළුවන්. ඒ වැඩිම විශේෂයෙන් මව් පාර්ශ්වයට තමයි මේක වැඩි පැත්ත තියෙන්නේ. අන්න ඒකනට ටිකක් හොයලා බලලා මූලිකවදීදී මේ දේවල් පොඩ්ඩක් කටයුතු කරොත් ඒ දේවල් යම්කිසි ආකාරයෙන් පාලනය කරගන්න එතකොට අර මහා පරිමාණයෙන් ගැටලුවක් වෙනදී නවත්තා ගන්න හැකියාව පාදිනවා. ඒ වගේම ඔන්න අවිවාහක කටක ලග්න හිමියන්ට මේ කාල සීමා තුළ බැඳීම් තර වෙන කාල පරිච්ඡේදයක්. මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම ඔන්න අලුත් අය හඳුනාගෙන අලුත් විදිහේ සම්බන්ධතා ඇති වෙන්න, කියන්නේ මේ මෙතෙක් දසක් හිතවත්කම් පැවැත්තු ඔහෝ ආය අතර දන්න කෙනායට වඩා මේ නොදන්න අය සමග සම්බන්ධතා ඇති වෙන්න, ආදර සම්බන්ධතා ගොඩනගෙන හේතු කාරණා යෙදෙනවා. හැබැයි මේ දේ හොඳට මතක තියන්න, මේ අර නොදන්න අය
අඳුරන් නැති අය එක්ක සම්බන්ධතා ඇතිකර ගැනීම තුළ ඒ සම්බන්ධතා ස්ථාවරව පවත්වාගෙන යන්න පොඩි ගැටලු මතුවිය හැකි. සමහරක් කලාට ඔබ ඒ සම්බන්ධතා තුළ රැවටීම් වලට පවා ලක් වෙන ඉඩකඩ පවතින නිසා සම්බන්ධතා තුළ බුද්ධිමත් වී යුතුමයි. තව ටික කාලයක් ඉදින් මේ ඒරාෂ්ට්‍රකයක් ගමන් කරන මේ ගොඩාක් දුරට මේ මානසික පීඩා චිත්ත පීඩා බහුල කරන තත්ත්වයන් මේ ඒරාෂ්ට්‍රකය තුළ තියෙන්නේ. අන්න ඒක නිසා විශේෂයෙන්ම සම්බන්ධතා කියන දේ තුළ තව ටික දවසක් ප්‍රවේශම් වෙන්න කටකලක් නෙහිමියෝ. මොකද අර හදිස්සි ඇති වෙන සම්බන්ධතා තුළ ටිකක් ඒ දේවල් වලට ඔබ පොඩ්ඩක් ඇබ්බැහි වෙන්න බලනවා. ඒ ඇබ්බැහි වීමත් එක්ක සමහරක් කාලට ඒ සම්බන්ධතා ෂණීන් කැඩී බිඳී ගියොත් ඔබ පොඩ්ඩක් මානසිකව ගොඩක් ඇද වැටෙන්න හේතු කාරණා ඒ දේවි. ඒ දේවල් ඉටු නොවෙන්න සම්බන්ධතා තුළ ටිකක් ප්‍රවේශම්ම කටයුතු කරන්න උත්සාහ කරන්න. විවාහයන් බලාපොරොත්තු වෙන කටයුතු කරපු අයටත් කියන තියෙන එකයි, විවාහ යෝජනා එනවා ඒවා ඉක්මනින් ස්ථිර වේවි, ඉක්මනින් විවාහයන් සඳහා දින නියම් වේවි. හැබැයි තුට්ට බුද්ධිමත්ව කටයුතු කරන විශේෂයෙන් මේ ජූලි මාසයේ මැද භාගයේ දක්වා ඒ දේවල්ට ටික කලබල විය යුතුයි. චොට්ට හොයලා බලලා නන්නාඳුරන අය මේ දේවල් තුළ, මොකද පොඩි පොඩි රැවටීම් වලට ලක් වෙන කාලයන්නේ. මං කිව්වනේ ඒක විවාහක වුණත් අවිවාහක වුණත් බැඳීම් තුළට යම් කිසි ආකාරයෙන් වැඩි බැඳීම් ඇතිීමේ සම්භාවිතාව වැඩි, ඒ දේ බැඳීම් තුළ ස්ථාවරත්වය අඩුයි කියලා. අන්න ඒක නිසා පොඩ්ඩක් සැලකිලිමත්ව කටයුතු කරන මේ කාල පරිච්ඡේද පොඩි සුළු කාල පරිච්ඡේද. දැන් ගිය මාසය තුළ එතරම් අයහපතක් ඒ තත්ත්වය තිබ්බේ නැහැනේ. නමුත් මේකේ මේ මුල් සති දෙක තුන ටිකක් මේ මාසෙම හරි කමන්නේ අතෑරලා ඒ තීන්දුව තියන ගද්දි චොට්ටක් දෙක දුර දිග හිතලා හොයලා බලලා බුද්ධිමත්ව හොඳ ගැළපීමක් තියෙනවද අවංක භාවය ගැන හොයලා බලලා කටයුතු කරන්න උපක්‍රමශීලීව ඒ දේවල් එක්ක කටයුතු කරන වග බලාගන්න මේ කාලෙක. ඔබ කපටි වෙන්න කෙනෙක් නෙමෙයි කියන්නේ, ඔබට හානියක් නොවන විදිහට උපක්‍රමශීලීව ඒ කෙනා අඳුනා ගන්න උත්සාහ කරන කෙනෙක් තමයි මේ කියන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕන මේ කාල පරිච්ඡේදය තුළ, දැනට ප්‍රේම සම්බන්ධතා පවත්තන් යන අයට ඔන්න ප්‍රේම සම්බන්ධතා තුළ ගැටලු මතුවෙන්න හේතු කාරණා දැන. ඒකට හේතු වෙන්නේ ඔබ වෙනත් වෙනත් බැඳීම් ගැන හිතන. ඔබට දැන් මේ කාලයක් තිස්සේ පවත්තන් ප්‍රේම සම්බන්ධයේ ඊතරම් ඒතල නොගැලපීම් පේන්න පටන් ගන්නවා. ආ මෙයා මට දැන් ගැලපෙන්නේ, මම දැන් ඉස්සර හිටපු කෙනා නේ, මම පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. නමුත් දැන් මම මේ ඉදිරියට යන ගමනේ මෙයා මට හානියක් වෙන්න තියෙනවා. මොකද මේ වගේ කෙනෙක්ව මම යන ගමනත් එක්ක ගැලපෙන්නේ නැතුව යන ඉඩ කරපත් වෙනවා. ওই වගේ නැති නොගැලපීම් ගැලප ගන්න, නොගැලපීම් හොයා ගන්න ඔබ උත්සාහ දරනවා. අන්න ඒක නිසා ඒව හේතු කරගෙන ඔබට ඔබගේ මේ කාලේ පවතින ප්‍රේම සම්බන්ධතා තුළ ආදරවන්තය ආදරවන්තිය මග හරින්න ඔබ පොඩ්ඩක් උත්සාහ දරනවා. ඉතින් ඒ දේවල් තුළ ටිකක් අන්න ප්‍රශ්න ගැටලු මතුවිය හැකි කාල පරිච්ඡේදය. ඒ නිසා ඔබ ටිකක් අර ඒ දේවල් තුළ දුර දිග ඉඳලා කටයුතු කරන. මොකද මට කියන්න බෑ ඒ දේ හරිද වැරදිද කියන එක. මොකද ඔබේ ජීවිත කතාව අනුව ඒ දේවල් හරි වැරදි තීරණය වෙන්නේ. ඒක නිසා හැම වෙලේම ආත්මార్థකාමීව තමන් ගැන පමණ නොසිතා මේ කාලයක් තිස්සේ ඇති බැඳීමක් ඒ දේවල් අතාරිනවන එකපාර ඇත්තටම ඔබ අනිත් කෙනාට කරන හානියක්නේ. ඒ නිසා ටිකක් තවත් දුර දිග හිතලා ඒ බැඳීම් තුල කටයුතු කරන්න වග බලා ගන්න කටකලක් නෙමෙයි. නැත්තම් පහු කාලීනව හෝ ඔබට ප්‍රශ්න ගැටලු මතුවෙන්න හේතු කාරණා යදී ඔබේ ගමනට බාධක ඇති වෙන්න හේතු කාරණා යදීවි. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුල විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු ගැන කතා කරොත් කටකලක් නෙමෙයිගේ මේ කාලේ ඔබගේ දැනුම, ඔබගේ මතක ශක්තිය, ඥාන ශක්තිය වර්ධනය වෙන කාල පරිච්ඡේදයක්. එහෙනම් මේ කාල පරිච්ඡේදවල අධ්‍යාපනය තුළ සාර්ථකත්වයන් ඇති කරගත හැකි, විභාග තුළ ජයග්‍රහණත් කරගත හැකි, තරඟ තුළ ජයග්‍රහණත් කරගත හැකි. හැබැයි ඔය දෙයට ඔබේ උත්සාහය උනන්දුව මදකමක් තියෙනවා, ලැබෙනවා ජයග්‍රහණ. මේ දේවල් තුළ මේ ඔබට යම්කිසි දෙයක් ඔය ඉස්කෝලේ ගිහිල්ලත් දැන් අහන් ඉන්න දෙයක් ඔළුවට වදිනවා, එතනින් එහා උත්සාහයක් උනන්දුවක් නැහැ. ගිහිල්ලා විභාගෙ ලියනවා අර මතකේ, එහෙනම් ඒ තුළ විභාග සමත්වය හැකි. නමුත් මේ වෙලාවේකට උත්සාහය උනන්දුවත් ඔබ එකතු කරගත්තොත් ඔබට නොසිතූ ආකාරයේ ජයග්‍රහණත් කරගන්නත් හැකියාව පදනම් ගන්න පොඩ්ඩක්. මොකද හේතුව මේ කාලේ පොඩ්ඩක් කම්මැලි, වෙනත් වෙනත් දේවල් පරිබාහිර දේවල් වලට වැඩිපුර යොමු වෙන, වැඩි අධ්‍යාපනයට ඔබ යොමු වීම අඩුයි. හැබැයි අර වාසනාවකට ඔබට මේ කාලේ යම්කිසි ආකාරයේ බුද්ධිමත් භාවයක්, ඥානය වර්ධනය වීම, මතක ශක්තිය පැවතීමක් තියෙනවා. ඒක නිසා මං කියන දේ පැහැදිලි ඇති. විශේෂයෙන්ම පාසල් යන වයසේ දරු දැරියෝ, උසස් අධ්‍යාපන හදාරන අය මේ කාලේ ඔබ සැලකිලිමත්ව කටයුතු කරන්න උත්සාහ උනන්දු වර්ධනය කරන්න අධ්‍යාපනය තියෙන. ඒ වගේම අලුත් දේවල් ගැන ඉගෙන ගන්න මේ කාලේ පෙළඹෙන්න. ඒ දේවල් ගැන ඔබට ඒ දේවල් තුළ, මොකද මම මුලින්ම කියන පටන් ගත්තා මේ කාලේ ඔබ ආරම්භ කරන දේවල් තුළ ඔබේ ඉදිරි අනාගතයේ ලොකු දෙයක් තීරණය වෙනවා, ඒට ගොඩාක් අස්වැසිල්ලක් වෙනවා කියලා. අන්න ඒක නිසා නම් මේ කාලේ ඔබ අධ්‍යාපනික වශයෙන් උනත් අලුත් දෙයක් ඉගෙන ගන්න පටන් ගන්නවා නම් ඒ දේවල් ඔබේ ඉදිරි වෘත්තීය ජීවිතයට හෝ ඔබේ ජීවිතයේ ඉලක්ක වලට ළඟා වෙන්න රුකුලක් වෙනවා. ඒක නිසා එහෙනම් මේ කාලේ
පොඩ්ඩක් අධ්‍යාපන අධ්‍යක්ෂ විශේෂයෙන් මේ භාෂාවන් ගැන ඉගෙන ගන්න මේ කාලේ උත්සාහ දරන්නේ නොයෙකුත් විදිහේ ඉංග්‍රීසි භාෂාව විතරක් නෙමෙයි තවත් භාෂාවල් ගැන මොකද මේ ලෝකේ යන විදිහත් එක්ක ඉස්සරහට මේක විශ්ව ගම්මානයක් බවට පත්වීමත් එක්ක මේ භාෂාවන් එක්ක භාෂාවල් ඉගෙන ගැනීම තුළ ඔබට ලොකු අර හයියක් වෙනවා ඒ දේවල් තුළ ඉදිරියට ගමනක් යන්න හැකියාව පවතුන. ඒ නිසා මේ කාලේ මොකද මේ අර මතක ශක්තිය වර්ධනන කාල පරිච්ඡේදයන් නිසා මේ කාලේ උපරිම උත්සාහ කරන මේ භාෂාවල් හදාරන්න ඒවා ඉගෙන ගන්න. එතකොට ඔබට යම්කිසි ඉලක්කයකට ගියද්දි මේ දේවල් කවදා හරි වැදගත් වෙයි. ඔබට එදාට මම මේ කියපු දේ මතක් වෙවි. ඔබ ඉගෙනගෙන තිබ්බොත් ඔබට සතුරු වෙන්න පුළුවන්. ඔබට මේ දේවල් මගහැරලා තිබ්බොත් හිතේ එදාර මිනිස්සයා මේ කට කැටනම් කිව්වා මම බැන්නා මේ වල්පල් කියවනවා කියලා. නමුත් එදා ඒ කියපු දේ තේරුම් ගත්තා නම් මම එදා ඒ දේවලට යම්කිසි යොමු වුණා නම් අද මට කොච්චර වටිනවද කියලා ඔබට හැඟේවි. ඒක නිසා මට බැනට කමන්නේ ඔබ ඒ දේ කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම උසස් අධ්‍යාපනයට බලාපොරොත්තු වෙන විදේශගත වෙන්න හෝ නැත්නම් උසස් අධ්‍යාපනයේ යුනිවර්සිටි එකට යන්න විශ්වවිද්‍යාලයකට යන්න බලාපොරොත්තු වෙන විදේශගත විදේශයකක හෝ ලංකාවයකට මේ කාලේ ඒ ඉලක්කවල ළඟා වෙන්න හැකියාව පවතිනවා. ඒවට උත්සාහ උනන්දුවෙන් කටයුතු කරලා ඔබ ඒ ජයග්‍රහණ සඳහා ළඟා වෙන්න අර ඕන දෙයක් වෙද්දෙන් කියලා අතහැරලා දාලා නැහැ මට පුළුවන් කියන අර අදි තක්සේරුවෙන් ඉන්නේ නැතුව මේ කාලේ ටිකක් තාඩියක් මහන්සියලා වැඩ කරලා ඒ ඉලක්කයට යන ළඟා වෙන්න හැකියාව තියෙනවා. අර සුළුසුළු තත්ත්වයන් තුළ ඔබ ඒ දේට බාධක එල්ල කරගන්න නිසායි මම කිව්වේ ඒ බාධක එල්ල නොවෙන්න උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන්න කියලා. සෞඛ්‍ය ගැන කතා කරොත් මේ කාලේ සීමාතුල විශේෂයෙන්ම ඔන්න පාද ආශ්‍රිත අස්සි සම්බන්ධ කාරණා පිටකොන්ද ආශ්‍රිත කොටු කොඳු වැටපේලිය ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන ඊටකට පාදන විශේෂයෙන්ම ඔය සුෂුම්නාව සම්බන්ධයෙන් කාරණා පිටකොන්ද කොඳු වැටපේලිය ගැන කොටස් සැලකිලිමත් විය යුතුයි. ඒකේ හානිකර තත්ත්වයන් යම්කිසි ආකාරයකින් අනතුරුදායී තත්ත්ව නැති වෙන්න ඒ තුළ වේදනාවල් ඇති වෙන්න ඒ වේදනාවල් තුළ යම්කිසි ආකාරයේ අස්තිවල පිහිටීම් රටාවේ පුංචි වෙනසක් ඇති වෙන්න හේතු කාරණා යෙදෙනවා. එනිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ටිකක් කොන්ද රිදෙනවා නැත්නම් කකුල් අතපය රිදෙනවා වගේ දේවල් දෙදී ආවවා හරියයි මොන හරි බාම්මයක් ගන්න වේදනානාශකයක් අරන් ඉන්නවා කියලා හිතන්න එපා. මොකද පොඩි පොඩි ඔය වෙනස්කම් සිදුවිය හැකි කාල පරිච්ඡේදයක්. ඒ වෙනස්කම් තුළ අර දීර්ඝ කාලීනව ඔබට යම්කිසි ආකාර ගැටලු මතුවෙන විදිහ අසනීපකාරී තත්ත්වයන් මේ අස්ථි සම්බන්ධයෙන් ඇති වෙන ඊටකට පවතින නිසා ඒ වගේ වේදනා ගැන නොසලකා නොහැර ඒ සම්බන්ධයෙන් ඒ වෛද්‍ය උපදෙස් මත කරන දෙන පරීක්ෂණ කරගෙන කොහොම හරි මේ මූලික අවස්ථාවේදී මේ දේවල් මැඩපවත්වා ගන්න උත්සාහ කරන්න. මොකද මේ නියපොත්තෙන් කරන්න තියෙන දේ මේ වෙලාවේ අර පොරොවෙන් කපන තත්ත්වයට පත් කරගත්තොත් ගොඩාක් ප්‍රශ්න ඇති වෙවි. ඔබට ගොඩාක් බාධක එල්ල වෙවි. ඒ එල්ල වෙන්න කලින් මේ මූලික අවස්ථාවේදී මේ දේවල් විසඳුම් හොයලා යම්කිසි ආකාරයෙන් ඒ දේවල් සුවපත් කරගන්න උත්සාහ කරන කටකලක් හිමියෝ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම ස්නායුගත රෝගී තත්ත්වයන් විශේෂයෙන් මේ කටකලක්නේ ටිකක් වයස්ගත අය ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 50ට පැනපු අය ගොඩාක් සැලකෙනත් වෙන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔය යම්කිසි ආකාරයකින් රුධිර ගමනාගමනයට යම්කිසි බාධක එල්ල වෙන ඔය බ්ලොක් ඇති වෙන්න පොඩි පොඩි ඔත්පල වීම ඇති වෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒ නිසා ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන්න කල්පනාවෙන් කටයුතු කරන්න ඔය අවදානම් වැඩ කටයුතු කරන්න යන්න එපා මේ කාල පරිච්ඡේදය තුළ. හැබැයි කුමන හොවන්දමින් ඒ දේවල් වලට ලෙසි ආකාරයේ වෛද්‍ය උපදෙස් ලැබුණොත් එක සුව කරගන්නත් හැකියාවක් තියෙනවා. දීර්ඝකාලීන ප්‍රවේති අසනීපකාරී තත්ත්වයන් කොතරම් බෙහෙතේත් කළත් ඔන්න ඒ කරගන්න බැරුව ගේවා මේ කාලේ පොඩ වෛද්‍ය උපදෙස් පතන්න නිවැරදි වෛද්‍ය උපදෙස් ලැබෙන කාල පරිච්ඡේදය පහුගිය කාල සීමාව වලට සාපේක්ෂව අනේක නිසා පුළුවන් තරම් සෞඛ්‍ය ගැන කටකලක් නෙමියෝ 100%ක් මේ කාලේ සැලකිලිමත් වී යුතුමයි. සෞඛ්‍ය සහ පෞල් ජීවිතයේ බැඳීම් කියන තැන්වලදී කටකලක් නෙමියෝ බුද්ධිමත් වුණොත් ඒ දේවලට අධ්‍යාපනය කියන පැත්තට ඒ පැත්තට වැඩිපුර නැඹුරු වුණොත් මේ කාල පරිච්ඡේදය තුළ කටකලක් නෙමියන්ට 100%ක් සාර්ථකත්වයක් කරගන්න පුළුවන්. අර අඩුපාඩුකම් ඇති විය හැකි පැති කරගෙන මම මතක් කරේ ඒ දේවල් වෙනස් කරගෙන යන් ඉදිරියට මේ කාලය ඔබට අර දීර්ඝ කාලය පැවති අයහපත් කාලයේ වෙනස් වෙන්න ඒක පරිවර්තනයට ලක් වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ තියෙන්නේ. එහෙනම් මේ කාල සීමා තුළ අපි ගන්න බුද්ධිමත් තීන්දු තීරණ අනිවාර්යෙන් වැදගත් වෙනවා. මේ ඉක්මනින් යහපත ලඟා කරන්න නැත්නම් අර අයහපතින් යහපත පෙරළදිත් කාලයක් ගත වෙනවනේ. අනේ ඒක නිසා මේ වෙලාවේ බුද්ධිමත්ව කටයුතු කරන වග බලාගමු. අපි තුළ තියෙන අඩුපාඩුකම් සකසා ගමු. මේ වීඩියෝ අවසානයේ කියන පිළියම් පිළියෙත් කටකලක් නෙමෙයි නම් අනිවාර්යෙන්ම කරන්නම ඕන. මේ කියන සුභඵල උපරිමයෙන් ලබාගෙන අසුභ දේවල් වෙනස් කරගන්න. ඒක නිසා කටකලක් නෙමෙයි මේ කාලේ බුද්ධිමත්ව මේ කාලේ යම්කිසි ආකාර අධ්‍යාත්මික පැත්තට පොඩි නැඹුරුවකුත් තියෙන නිසා අනේ මේ දේවල් තුන මනස ඔබේ ඕරා එක ධනාත්මක කරගන්න උත්සාහ දරන්න ඔබට ඉදිරිය ඉතා පැහැදිලි. එහෙනම් ඒ කාලට මූණ දෙන්න දැම්මම අපි සූදානම් වෙලා ඉක්මනින් අපේ ජීවිතේ පෙරලිය ඇති කරගමු. ඔබට දිනන්න පුළුවන්. දැන් අපි මේ කාරණා විශේෂිතම දේ කතා කරමු. මොනවාද
මේ මාසේ සුබ කරගන්න, මාසේ සියලු අයහපත් දුරු කරමින් සියල්ල යහපත් කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි කතා කරමුකෝ දැන්. ඉතින් විශේෂයෙන් මුලින්ම මම ඉද අද මේ මාසේ විශේෂිත දිනයක් දෙන්න. මේ දිනේ දවසේ බෝධි පූජාව පවත්වන්න උත්සාහ කරන්න. මේ බෝධි පූජාව පවත්වන කෙනා විදේශගතලා ඉන්නට පන්සල් වලට යන්න බෑනේ බෝධි පූජාව පවත්වන්න. ඒ කියන්නේ තමන්ට හැකියාව තියෙන තමන් දැන් කාමරක ඉන්න කෙනෙක් කියමු. හල වැඩසටහන ඔක්කොම ඉවරලා කාමරයට ගිහිල්ලා මේ බෝධි පූජාවක් බෝධියක් ළඟ ඉන්න කියලා තියාගෙන මේ කියන කාරණාටක ඉෂ්ට සිද්ධ කරගන්න. සමහරට පහන් පත්තු කරන්න බැරි වෙයි. ඒවා හිතන්න එපා. ඔබ පහන් දැල්ලුව මල් පූජා කරා කියලා හිතාගෙන මේ කියන විදිහේ භාවනාව සහ අර පැන් පිරිත් කිරීමක් ගැන තියෙනවා. ඉතින් පැන් කලයක් පැන් කල තුනක් ගන්න දෙන පැන් කල තුන හොයාගන්න බැයි නම් කෝප්ප තුනකට හරි කමන්නේ වතුර ලෑස්ති කරගන්න බෝධිය නාවනවා කියලා. ඔබ මල් පැලයකට හරි කමන්නේ, ඔබ නැත්තම් සිංකයකට හරි කමන්නේ, ඔබ හිතින්ම වාගෙන කරන්න. මොකද මේ හැම දේ තුළම තියෙන්න ඕනේ මේ අපේ මනසත තියෙන ශ්‍රද්ධාව පමණයි. ඒ සංකේත තියෙන්නේ ඒ දේවල් තුළ අපිට තියෙන ඒ අර මානසිකත්වය ගොඩක් තර කරන්න. ඒක නිසා හරි අපි කතා කරමු මේ කරන විදිය මුලින්ම. ඔබ විශේෂයෙන්ම මේ බෝධි පූජා තියන්න යද්දී අරන් යන්න උත්සාහ කරන්න. මේ දිනය වෙන්නේ ජූලි මාසේ 6 වෙනි සෙනසුරාදා. ඒ දිනේදී උපරිම උත්සාහ කරන්න ඔබ දේ කරන්න. එහෙම ගැටලුවක් මතුනොත් ජූලි 5 නැතුව ඕනෑම දිනයක් යොදාගන්නේ ගැටලුවක් නැහැ. හැබැයි ජූලි 6 සෙනසුරාදා කරන්න මේක උත්සාහ කරන්න. ඊට පස්සේ මොකද කරන්න? ඔබ පන්සලට යද්දි පන්සලට යන අය බැරි අය ගෙදර හරි ඉඳන් කරන්න. ගෙදර බුදු පහන දැල්ලා හරි කරන්න. ඉතින් යද්දි අර තෙල් මල් සුවඳ හඳුන් කූරු ඒවා අමතරව ඔබ සාමාන්‍යයෙන් යාර භාගයක විතර සුදු රෙදි කඩක් ගන්න පිරිසුදු. ඒ වගේම තවත් සුදු හෝ ඒක ගැටලුවක් නැහැ වර්ණය පිරිසුදු ලේන්සුවක් වගේ ඇති වෙන රෙදි කඩක් අරන් යන්න. ඉස්සල්ලාම ගිය ගම ඔබ ඉස්සල්ලාම ඒ බෝධියේ ඒ භූමිය නැත්නම් ඔබ කරන තැන භූමිය ටිකක් පිරිසුදු හොඳින් පිරිසුදු කරගන්න. කරගෙන මුලින්ම ඔබ අර පිරිසුදු කල තුනක් ගන්න. බෝධිය ගා දෙන කල ඒවා ගොඩක් හොඳින් පිරිසුදු කරලා අර ලේන්සුවක් සහිත පිරිසුදු රෙදි කඩ අරගෙන තුන් වතාවක් පැන් පෙරා ගන්න කල තුනකට. ඒ කියන්නේ එක වතුර කලයක් තුන් වතාවක් පෙරලා තමයි ගන්න. මේ වගේ කල තුනක් ලෑස්ති කරගෙන ඊට පස්සේ ඔබ ඒක එතනින් තියලා ගිහිල්ලා පහන් දලලා මල් පූජා කරලා හඳුන් කූරු ඔක්කොම ගහලා ඇවිල්ලා අර යාර භාගයක විතර සුදු රෙදි කඩ ඔබ ඉඳගන්න බෝධි ඉස්සරහා ඒක එලලා අර පැන් කල තුන ගන්න. තව පුංචි දෙයක් කියන්න අමතකුණා, ටිකක් දිග නූල් පන්දුවකුත් තරයි යන්න. ගෙදර කරනවා නම් එහෙම ගැටලුවක් නැහැ. ඒ නූල් දීර්ඝ වශයෙන් අරගෙන අපි කියමු තුන් පටකට වගේ අරලා අර එකම මුට්ටියේ කටවල් වටේ එකම නූල ගැට ගහගෙන ඇවිල්ලා ඉතුරු කොටස يعني එක කොනකින් නම් ගැට ගන්න ඇවිල්ලා අනිත් කොන ඔබේ අතේ නැත්නම් ඔබේ පවුලේ ගොඩක් අය ඉන්නවා නම් ටිකක් දිගර නූල් අරගෙන හැමෝගෙම අතේ තියාගන්න. තියාගෙන ඉස්සලාම අපි බුදුන් වඳින ගාථාවල් ටික කියලා සියලු දේ කියලා ඊට පස්සේ බෝධි පූජාවට අවශ්‍ය කරන ගාථා ටික කියලා ඊට පස්සේ හත් වතාවක් දස දිසා පිරිතත් හත් වතාවක් ජය පිරිතත් හත් වතාවක් කරණීය මෙත්ත සූත්‍රයත් කියන්න. කටපාඩමින් දන්නේ නැත්නම් කොලයක් බලන්න හරි ගමන්නේ හැකි අය හත් වතාව බැගින් ඔය පිරිත් තුන කියන්න කියලා ඉවරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඊට පස්සේ අර නූල ගලවලා අයින් කරලා ඉස්සල්ලාම එක කලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් බෝධිය වටේ වට තුනක් ගිහිල්ලා අර කලේ වතුරෙන් බෝධිය දෝමනය කරන්න. හැබැයි කලේ සාමාන්‍යයෙන් වතුර කෝප්ප එක පමණ ප්‍රමාණයක් වතුර ඉතිරි කරගන්න. ඔය වගේ කල තුනම බෝධිය දෝවනය කරද්දී හැම කලෙම අර විදිහටම වතුර ප්‍රමාණයක් ඉතුරු කරගෙන ගෙදෙන යද්දි මතක් කරලා පිරිසිදු බෝතලයක් අරන් ගිහිල්ලා ওই බෝතලේ ওই වතුර ටික පුරවගෙන එන්න. ඇවිල්ලා ඔබ ගෙදර කරත් කමක් නැහැ, ගෙදර කරද්දි තේ බෝතලේ පුරව ගන්න. ඊට පස්සේ ඔබ අර හැමදාම උදේට ගෙදරින් දැන් කාර්යයක් සඳහා පිටත් වෙලා යනවා උදේ නැගිටලා ඔබ කටයුතු ටික ඔක්කොම ඉවර කරලා පිරිසිදු වෙලා ඇඳ පැළඳගෙන යන්න කලින් නැගෙනහිර දිශාව බලාගෙන ඉස්සලාම ඕම් සූර්යාය නමහ කියලා හත් වතාවක් කියලා සූර්යදේව නමස්කාරය කරලා අර බෝතලේ අරන් ආව පැන් වලින් පොඩ්ඩක් අතට අරගෙන චුට්ටක් බීලා ඉතිරිය ඔබගේ ඇස්වල මූණේ සහ නලලේ ගා ගන්න. දිනපතා මේක පුරුද්දක් වශයෙන් කරන්න. ඔය දේ ඔබ ටික දවසක් කරලා බලන්න. දැන් මේ වෙනත් ආගම් වල අයට මේක කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. මොකද හේතුව මේ බෝධි පූජාවවත් මේ පිරිත් කියන එකත් ආගමකට දහමකට අයිති දේවල් නෙමෙයි. ඒ දේවල් තුල තනිය ක්‍රම තියෙන භාවනාව සහ විශේෂ වශයෙන්ම අපේ ශබ්ද විද්‍යාව තුළ
මේ විද්‍යාත්මකව අපේ ජීවිතයට අපේ ජීවිතේ ඕර එක බලවත් කරගන්න ආකාරය නිසා කිසිම ආගමකට අයිති දෙයක් නෙමෙයි මේක. ඒ නිසා ඔබට හැමෝටම කරන්න පුළුවන් සමහරකට බෝධියට යන්න බෑ නะ. ගෙදර ඉඳලා ඔබ ඔබගේ ආගම දහම අදහන තැන ස්ථානයේ ඒ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. ජය ශ්‍රී මා බෝධිය කාට යන්න පුළුවන් ගිහිල්ලා කරන්න. කිසි ගැටලුවක් නැහැ. හැබැයි පුංචි දෙයක් කියන්න අමතක වුණා. අර දෙවියන්ට පින් දීමෙන් අනතුරුව බෝධිය දෝහණය කරන්න කලින් ටික වෙලාවක් ඔබ මෛත්‍රී භාවනාව කරන්න ඕන. සියලු සත්ත්ව දුක් වේත්වා, නිරෝගී වේත්වා, සෝපත් වේත්වා කියලා මෛත්‍රී භාවනාව කරලා තමයි බෝධිය දෝවණය කරන්න ඕන. දෝවණය කරලා ඉවර වෙලා අර වතුර බෝතලේ පුරවගෙන ඒකත් අතේ තියන් නැවත වරවත් මෛත්‍රී භාවනාව හැකි වෙලාවක් කරලා ඔබ ගෙදර එන්න. ඒ දේ තුළ ලොකු විශේෂත්වයක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. තව විශේෂම කාරණාව හැකි හැමෝම මේ ගර්භණී මාතාවන්ට කිරි දෙන මාතාවෙන් ටිකක් පුළුවන් නම් අසරණ කන නැති අයට ආහාර ටිකක් දෙන්න, ඕක පුරුද්දක් කරගන්න හැම මාසෙම පුළුවන් නම් අතිශයම යහපත් දෙයක් ගර්භණී මාතාවන්ට සහ කිරි දෙන මාතාවන් උදෙසා. එක වේලක් හරි කමන්න, එක බත් පාර්සලක් හරි කමන්න, ඒක දෙන්න උත්සාහ කරන්න. එහෙම කෙනෙක් හොයාගන්න බැරි තැනක ඉන්නවා, ඔය පැටව් හම්බෙන් ඉන්න සතෙකුට හරි කමක් නැහැ, ඒ දේ කරන්න. ඒ වගේම සුපුරුදු පරිද්දෙන් අපි කියන දේ මම දැන් මේක මේ දීර්ඝ වශයෙන් විස්තර කරන්න යන්නේ නැහැ. මොකද හැමදාම කියන දේවල් ටිකනේ. ඒ දේවල් මම ඉක්මනින් ඉක්මනින් කියන්න. විශේෂයෙන්ම මුලින්ම හැමදාම ඇහැරුණු ගමන් උදේ ඇඳේ ඉඳගෙනම කමක් නැහැ. ඔය පේවිලා පිරිසුදු වෙලා පහන් තියලා ඒව කරන්න අවශ්‍ය නැහැ. ඇඳේ ඉඳන්ම මේ සූ ටීවී එකට හරි පිවිසිලා මේ සූ ටීවී එකේ තියෙනවා නිවැරදි උච්චාරණ සහිතව මෝර පිරිත, සූර පිරිත, ඡන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව කියන පිරිත්. ඔය පිරිත් ශ්‍රවණය කරන්න උදෑසන නැගිට ගම්ම කනේ ඊයෆෝන් එක අහගෙන අර ඇඳේ ඉඳගෙන අහන්න. ඔය ඉඳගෙන භාවනාවෙන් ඉන්න අවශ්‍යත් නැහැ. අර ඔබ ඔබගේ මනස එකතැනක තියාගෙන ඒවා ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා ඉවරලා සියලු සත්ත්ව දුක් වේත්වා, නිරෝගී වේත්වා, සුවපත් වේත්වා කියලා හත් වතාවක් කියලා ඇඳෙන් බැහැලා ගිහිල්ලා දවසේ වැඩ කටයුතු කරන් යන. රෑ නින්දර පෙරත් ඒ වගේම ශ්‍රවණය කරලා අර විදියට මෛත්‍රී භාවනාව සියලු සත්ත්ව දුක් වේත්වා, නිරෝගී වේත්වා, සුවපත් වේත්වා කියලා නිදාගන්න. මේක පුරුද්දක් කරගන්න හැමදාම. මේක ටික දවසක් කරන් යද්දී ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. ඒක අනිවාර්යෙන් වෙන එකද මම දීර්ඝ වශයෙන් කියන්න යන්නේ. ඒ දේවල් තුළ දෙන ප්‍රතිඵල ඉතාමත්ම පුදුම සහගතයි. හැබැයි ෂණයෙන් නෙමෙයි, ටික 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 පියවරෙන් පියවර කාලයක් ගත වෙද්දි වෙන්නේ. ඒ නිසා ඒක කරලා බලන්න. ඒ වගේම මාසෙ මුල හැම මාසෙම මම කියනවා අර මාසෙ ඇස්තමේන්තුව හදාගන්න කියලා. එහෙනම් මේ මාසෙත් සූර්ය උදා වෙන වෙලාව, ඒ කියන්නේ මාසෙ පළවෙනිද සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න පුළුවන්. Google එකේ කියලා sunrise කියලා type කරා, දිනය 1st July කියලා type කරා, ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය type කරලා search කරන්න. එතකොට ඔබ ඉන්න ඕනම දිහාවකට සූර්ය උදා වෙන වෙලාව හරියටම එනවා. අන්න ඒ වෙලාවට කලින් ඇහැරිලා ඉස්සලාම හොඳින් පිරිසුදු වෙලා ඊට පස්සේ කිරිබතක් සකසා ගන්න උත්සාහ කරන්න හැකි අය ඒක ඔබම කරන්න ඕනේ. ගෙදර වෙන කෙනෙක් ලව හරි කරව ගන්න. මම මේක වේගෙන් කියන්නේ මම හැමදාම කියන හින්දා. ඊට පස්සේ ඔබ කල යුත්තේ පිරිසුදු වෙලා ඇවිල්ලා තමන්ගේ ආගම දහමට අනුව ඒ පහන් දල්ලනේ ගාථා කෙනෙක් කරලා ඊට සර කිරිබතෙන් චුට්ටක් අනුභව කරලා පොඩ්ඩක් ඇතිව සෙම තියෙන වැඩිය කන්න යන්න එපා කරලා ඊට පස්සේ ඉඳගෙන මේ මාසේ වියදම් ඔබට අදහසක් ගන්න පුළුවන්. ආහාර පාන සඳහා මෙපමණක් වැය වෙනවා, ගමනාගමන මෙපමණයි, ඔන්න ඔය වගේ හැම දෙයක්ම අධ්‍යාපනය හැම දෙයකම ලියලා ඉතිරි කිරීමට රුපියල් 1000ක් 500ක් හරි ගමන් නැහැ ලියන්න. ඉතිරි කිරීම කියලා තෝර එකතු කරන්න. එකතු කරලා මේ සියල්ල එකතු කරාම ඔබට එනවා මේ මාසේ ජීවත් වෙන්න ඔබට අවශ්‍ය වෙන සාමාන්‍ය ඇස්තමේන්තුගත වියදම. අන්න ඒක ඔබට අදහසක් එනවා. ඒකෙන් ඔබට මෙහෙම දෙකුත් කරන්න පුළුවන්. දැන් ඔබ ලිව්වනේ ආහාර පාන සඳහා මෙපමණයි කියලා, අනේ ලියපු ප්‍රමාණය අභිභව අයන්න දෙන්න එපා මාසේ. පුළුවන් තරම් උත්සාහ කරන ඊට අඩුවෙන් කරන්න. රුපියල් 100ක් 200ක් කර ඉතින් ඉතුරු කරන්න. ඒ ඉතුරුන් ටිකත් අර ඉතිරි කිරීමට එකතු කරගන්න බලන්න. ඒක මේ කියන පිළියම් පිළිවෙත නෙමෙයි. නමුත් ඒක තුලත් ඔබට යම්කිසි සැලසුමක් හදාගන්න පුළුවන් ඉඳ කියන්නේ. ඊට පස්සේ ඔබ අර සූර්ය උදා වෙන මොහොතේ අර වෙලාව බොහාගත්තන ඒ වෙලාවේ ඉස්සල්ලාම නැගෙනහිර දිසා බලාගෙන සමහර අයට සූර්යදා වෙන එක පේනවා, සමහරු බිල්ලි නැතුනේ ඉන්නට පේන්නේ නැති වෙන්න පුළුවන්, සමහර රටවල පේන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ වර්ෂාවත් සෙන්ද පේන්නේ නැති නුල ඒවා දාලා නැහැ. නැගෙනහිර දිසා බලන් ඇස් දෙක වහගෙන සූර්ය දේවිය නමස්කාර කරලා ඕම් සූර්යාය නමහං කියලා ඔබ කීප වතාවක් 21 වතාවක් කියන පුළුවන් වඩා හොඳයි. සූර්ය දේවියන් නමස්කාර කරලා මොකද මේ හැම දෙයක්ම අපිට මේ විද්‍යාව තුළ පිළිගන්න ආකාරය තමයි සියල්ල නදාපවතින මේ සූර්යාලෝකය මත. මේ සූර්යා මත සූර්යාලෝකයෙන් තමයි මේ ගස්වල ප්‍රවාහ සංසේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙලා ආහාර නිෂ්පාදනය වෙනවා. අපිට මේ හැම දෙයකම මේ අපිට සහාය වෙන මේ සූර්යයා නමස්කාර කරලා ස්තුතියෙන් කියලා කෘතඥ වෙලා අපි ප්‍රාර්ථනා කරන්න. දැන් අපි අර දන්නවනේ මේ මාසේ මට මේ වගේ වියදමක් යනවා කියලා. එහෙනම් හිතන්න මේ සියලු දේ තුල මාගේ මේ මාසේ වියදම් ටික මට සපුරා ගන්න හැකියාව ලැබේවා. ඒවට එන බාධාවල් සෝබාදාම වෙන්න පුළුවන්, මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන්, මොකක් හෝ රටත තියෙන තේ පාවතෙන තත්ත්වයක් වෙන්න පුළුවන්, මොකක් හෝ තත්ත්වයන් තුළ දැන් පහුගිය කාලේ ගංවතුර තිබ්බා ඉදිරියේ තියෙන විය හැකි. අන්න ඒ තත්ත්වයන් තුළ හෝ මේ මට එන බාධාව දුරු වේවා. මට වගේම
මේ ලෝකයේ ජීවත් වෙන සියලු සත්වයන් අඩුම වශයෙන් තමන්ගේ කුස පුරවා ගන්න ආහාර වේලවත් සපයා ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා, සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු කරන් යන මේ මාසේ හිතා ගන්න බැරි දෙයට සියලු දේ සාර්ථක වේවි. සියලු දේවල් ඔබට සපයා ගන්න හැකියාව ලැබේවි. ඒක හොඳ හිතින් කරන්න අනිවාර්යයෙන්ම ඔබට නියන්න පුළුවන්. ඒ වගේම හැම මාසෙම එක දවසක් කර එක වේලක් නිරාහාරව ඉඳලා ඒ වේල කන්න නැති කෙනෙක් වෙනුවෙන් දීලා ඔබ වතුර බීලා ඉන්න. සාමාන්‍යයෙන් දවල් වේල වෙනවනම් හොඳයි. දවල් 11 හවස 4 වගේ අතර සීමාවද වල වතුර විතරක් බීලා කන්න නැතුව ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබට ඒක වේදනාව දැනෙනවා. හැබැයි ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙක්ගේ කුස පිරවීම තුළ ඔබට පිනක් ලැබෙනවා. වේදනාව තුළ අකුසල් වලට යම්කිසි ආකාරයකින් දැන් වේදනාව දරා ගැනීම කියන්නේ අකුසල් වලට මුහුණ දීමක් තමයි. නේද? මේ වේදනාව දරා ගැනීම තුළ අකුසල් අහෝසි වෙනවා වගේම ඔබේ පිනක් දහමක් කරනවා ඒ කෙනෙකුට දීම තුළ. අන්න ওই දේවල් මර්ධන ක්‍රියා කියලා කියන්නේ. ඒ දේවල් තුළ ලැබීම් ඉතාමත් පුදුම සහගතයි කියලා වඩන්නේ. ගිහින් බලන්න වීඩියෝ පරණ වීඩියෝ වල කට්ටිය සාක්ෂි දරලාද ජීවිතේ වෙනස් කරගත්ත හැකි ওই දේවල් කියලා කරලා ඔබත් කරලා බලන්න. ඔබට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. කිතුණු කතෝලිකය අනිවාර්යයෙන්ම ශුද්ධ ජපමාලේ දිනපතා උච්චාරණය කරන උත්සාහ කරන අඩුම වශයෙන් ජපමාල පන්ති දෙකක්වත් දවසකට කියන උත්සාහ කරන ඔබ තනියම හෝ ගෙදර අය එක්ක එකතු වෙලා කරන්න පුළුවන් වඩා හොඳයි. නැත්නම් තනියම හරි කරන්න. ඒ වගේම සිකුරා බ්‍රහස්පතින්දා රාත්‍රී 11:12 අතර ශුද්ධෝපය භාවනාත්මකව ගතකරන ඒ දේ කරන්න. එදාට පුළුවන් නම් නිර්මාංශ වෙලා එක්වරු ශීලයේ රකින්න. එක්වරු ශීලයේ රකින්නවා කියන්නේ මොකද්ද කියලා මම කතෝලිකය ගොඩක් දන්නවා. ඒකේ රාත්‍රී වෙල නිරාහාරව ඉන්න. නිරාහාරව ඉඳලා ඒ කටයුතු ටික සිද්ධ කරන්න. මේ හැම දේ තුළම ඔබේ ජීවිතේ අතිශයෙන් යහපතක් ළඟා කරගන්න හැකියාව පදිනවා. කිසි දෙයක් කරන්න එපා මට යහපත වෙන්න කියලා. මගේ අර ඔබේ ආත්ම තෘප්ති උදෙසා පමණක් මේ දේ කළාන කියලා විතර තෘප්තිය ලබන්න වක්‍රාකාරයෙන් සියල්ල ලැබේවි. ඒක නිසා මේ මාසයේ ඔබට අතිශයෙන් යහපත සාර්ථක කරගන්න අවකාශ ලැබෙනවා ලැබෙනවාමයි. කිසි තේත්ම කලබල විය යුතු නැහැ. ඔබට දිනන්න පුළුවන් යන් ඉදිරියට. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.